මේ අණුවල තියෙන තොරතුරු එළියට එනකොට ඒකළු රූප බවට, ගන්ධ බවට, වර්ණ බවට, ශබ්ද බවට පත් වෙන්නේ. ඒක ඇතුළුනාම අණුවක් තුළ පරමාණු ලක්ෂ කෝටියකින් පොඩි කළාම එකක් විදිහට තැම්පත් වෙන්නේ. ඒක එළියට ආවම ඒ විදිහටම ලොකු වෙනවා. මේක තමයි ඒක රෙකෝඩ් වෙන සිස්ටම් එක. එතකොට ඒ පුද්ගලයා ඉපදිච්ච තැනක බැරි වෙලාවත් කල්පනා වෙනකොට එකම ලේරෙක හිටියොත් ඒක එයාට එක එක ඒවා පේන්න ගන්න පේනව නෙමෙයි අර තැන්පතු එයාට අවදි වෙනවා. ඒවා එයා දැනගන්නවා. එයා කියනවා ඔයලා බැලුවම ඒක ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි ඒක අනිවාර්යම කලින් භවෙ වෙන්න බෑ. ඊට අතරතුර මොන මොන හරි වෙන්න පුළුවන්. හැබැයි ඒක හරියටම අපි කියන්න දන්නේ නැහැ. එහෙම අවදි වෙන්න පුළුවන් සමහර අය. දැන් ගොඩාක් අසංවර චරිත තියෙනවනේ. එයා එක අරමුණක තියා තප්පරයක්වත් එක තැන ඉන්නේ නැහනේ. එයාට එමනම් අර සිතේ එක අරමුණට සම වදින්නම බෑනේ. වදින්න බැරි නම් එයාට කවදාවත් ඒ තොරතුරු අවදි වෙන්නේ නැහනේ. එහෙනම් එයාට කලින් භවයේ කිසිම තොරතුරක් දන්නේ නැහැ. එයා දන්නේ මේ භවයේ තොරතුරු විතරයි. එහෙනම් ඕනෑම මොහොතක එයා ඒ චිත්තානුපස්සනාවේ අතරවෙනි ධානයේ වැඩුවොත් එයාට පුළුවන් තමන්ගේ එනර්ජි පාටිකල් එක අනිත් පැත්තට කරකන්න. එහෙම වුණොත් කරකලා ගිල යා නවත්තලා ඒ අරමුණේ සමවැදුනාම සම්පූර්ණ චිත්‍රපටියක් බැලුවා වගේ. අර මිනිස්සු කියලා කටාරම් බලන් ඉන්න චිත්‍රපටිය. ඒ වගේ එක ලයිව් පේනවා යාට. ඒතර කියන පින්වත් ආනන්දේනි තථාගතයන් වහන්සේ 80 නමින් වෙලෙන්දෙක්ලා හිටියා. භාග්‍යතුන් වහන්සේද එහෙමයි ආනන්ද. දේවදත්ත තෙරුන් වහන්සේ මගේ සහෝදරෙක් වගේ හොඳ කල්යාණ මිත්‍රයෙක්. එයත් එළඳන් කළා. හරි කපටි වෙලඳේ. ඕම් කතන්දරේ කියනවා. දැන් මේක උනාසේ කියනකොට ගවයෝ සම්බන්ධයෙන් වතුර භූමි සම්බන්ධයෙන් ඒගොල්ලෝ ගමන් කරන විදිය කාන්තර අවුව වැඩි වෙලා රස්නේ වැඩි වෙලා කලන්තේ හැදිලා. දැන් මේ ඔක්කොම බුදුහාමෝ නිකන් ලයිව් නේ මේක නිකන් සීඩිය ඩීවීඩිය කප්ලේ කරා වගේ නේ. කොහොමද අර අණුවට සමවැදෙනාම අර තොරතුරු ටික එකින් එකට ඇයි එතන කියලා සමවැදිලා නවත්තන්න ඒකට ප්ලේ වෙන්න දරිනවා. එතන කියලා සමවැදිලා අරමුණේ මෙයා නවතිලා අණුව අතරිනවා. අණුවට නවතින්න බෑ. පෘථුවිය භ්‍රමණය වෙනවා. ඒ නිසා සියලු අණු භ්‍රමණය වෙනවා. ඒ ස්පීඩ් එකට සාපේක්ෂව මෙයා භ්‍රමණය වෙන්න එතන ඉඳලා ඉස්සරහට යනවා. කරත් යනවා වායතේ කියලා මැරෙනවා. ඒමම නැවතිලා ඉතියොත් මොකද වෙන්නේ? එතන ඉතියොත් මොකද වෙන්නේ? සාරසංක කල්ප ලක්ෂයට කලින් නම් එයා සාරසංක කල්ප ලක්ෂයක්ම නැවත ඉන්න ඕනේ මෙතනට එන්න. එතකොට මේකින පරිසර මේකින ලෝක මොකවත්ම නැහැ. මිනිසුත් නැහැ. අමුතුම සත්ත්ව වර්ගයක් ඉන්නේ ලෝකය ලක්ෂ කෝටි ගණනකින් වයසට ගිහිල්ලා. ඒ ඥා ධානය වඩපු කට්ටිය පස්සට ගිහිල්ලා නැවතිලා විඥානයේ අරමුණු ගත කරලා අරකින එනර්ජි එක අතාරිනවා. ඒ ශක්ති විශේෂ අතාරිනවා. අත්තරිය ගමන් මොකද නරක කරකල අත්තරියාම පෘථුවිය භ්‍රමණ වේද සාපේක්ෂව කරකෙන්න ගන්නවා. ඒ කරකිනකොට මිනිස්සු යනවා කතා කරනවා කෑම කනවා. එතන එයක් ඉන්නවා. එයක් කෑම කනවා. හැබැයි මේ බඩ පිරෙන්නේ නැහැ. එයයි කෑම කන්නේ. එයා එතන ඉන්නවා. මේ ඉන්නේ මමමයි කියලා දකිනවා. හැබැයි එයා නෙමෙයි. එයාව මරනවලු. මෙයා මැරෙන්නේ නැල්ලු. එයාට මිනිස්සු වඳිනවලු. මෙතන කවුරුත් නැල්ලු. එයා එතන සතුටු වෙනවලු. හැබැයි මෙතන මෙයාට සතුටක් දැනෙන්නේ නැල්ලු. ඇයි? මෙතන ඒක නැහැ. අරක ඒ විදිහටම පේනවා. එහෙනම් මේ ලේයර් වල තියෙන තොරතුරු අර විදිහට හත් තැනක තැන්පත් වෙනවා. ඒ ධානය වඩපු කෙනෙකුට ඒක අවදි කරන්න පුළුවන්. එහෙම නැතුව බැරි වෙලාවක් ඒකින දරුවා ඒකින සත්වයා ඒකින මානසිකත එකම ලේයර් එක එක අරමුණු ගත වෙලා එයා පැය ගාණක් හිටියොත් එයාට අර ඔක්කොම ටික මතක් වෙනවා. මතක් වුණාම එයා දන්නවා මේම මේම දේවල් මට වුණා. අම්මේ මට මිනිස්සු අයලා ගාලා මා මැරුවා. කොයිද පුතේ මැරුවේ? 80 තැනක. ඊළ බලනකොට එහෙම සිද්ධයක් කළා නේ පොලිසියට කියලා කතා. ඔව් එහෙම නඩුවක් තිබුණා. පැමිණිලා තියෙනවා කියලා ආරවල බලලා කියනවා මේක අවුරුදු 7කට කලින් වෙච්ච එකක්. ඒ මිනිහා හම්බුණා ගාපු කට්ටිය කවුරුත් දන්නේ නැහැ. මට තමයි ගැව්වේ. මාව තමයි මැරුවේ. 80 මැරුවේ කියලා කියනවා. ගිහිල්ලා බලනකොට ඒගොල්ලෝ තමයි මරලා තියෙනවා. ගාලා බලනකොට මේ මිනිස්සු ඇත්ත කියනවා. පස්සේ අවුරුදු 8කට පස්සේ අර කට්ටිය දඬුවම් ලැබෙනවා. ඉතිපස්සේ ලොකු නම ඒ මොකුත් මතක නෑ යාට. ඇයි? එයා නිතරම නාම රූප වැඩිපුර ගනුදෙනු කරනකොට සමාජයත් ඒක කටයුතු කරනකොට එයාගේ සිත ගොඩාක් අවුල් වෙනවා. ඇයි? තණ්හාව ලෝභයත් එක්ක කෙලෙසිට එයා ගනුදෙනු කරනකොට එයාගේ සිත සංසිද්ධ වෙලා යනවා. සංකීර්ණ වෙලා යනවා. ඒ මොනාට පස්සේ යාට ඒ කර්මනක කවදාවත් ඉඳ ලැබෙන්නේ නැහැ. ආයි කවදාවත් ඒ පෙරභවයේ මතක් වෙන්නේ නැහැ. ඒ අවුරුදු පහේ එච්චර තමයි. හැබැයි තාපසයා මුළු ජීවිත කාලෙම කර්මුනේ ඉන්න නිසා එයාට කම්මැලි තුන පොඩ්ඩක් රිවන්ට් කළ ඉස්සරහ දැනෙනවා. ගිය නැවතිලා බලන් ඉන්න මාර වැඩේනේ.
අන්තිම භවයේ මගේ නේද? ඉතින් ඒක බලන්න චූණ. එතකොට ඒතනට එන්න මට මේ භාවයේ මෙතන මට ලොකු මේ විමානයක් තියෙනවා නේ. ලොකු මේ විශාල රජමාලිගාවක් මේක ලැබුණේ කොහමද? ආයෙ ආවිල්ලා බලනවා. මෙතන පච්චේක බුදුහාඳුරනම උපස්ථාන කරවන සිත්සිකලා ඒ කුසලෙටලු අරකම් බොන්නේ. අරව රිවන් කරනවා පොවට් කරනවා. ඉතින් එයා ඒකත් එක සෙල්ලම්යි. අර ධානය තුල එයා ගොඩාක් තොරතුරු හොයනවා. අන්තිම වෙනකන් එයාගේ තොරතුරු හොයන්නේ නැහැ. මේම බල බල ඉන්න මට මොකද්ද වෙන්නේ කියන එක එයා දන්නේ නැහැ. බුදුහාමුදුරු තට්ටු කළා ඕ නැති දැන් තමන් ගැන හොයා ගන්න. එතකොට යට ඉතනවල දැන් ඉතින් පිරිනිවන් පාන්න ඕනේ. එහෙනම් රාහත් වෙන්න මොනවද කරන්න ඕනේ? මේ ලෝකේ සෑම කෙනෙකුගේම භව අසංකේය කෝටි ප්‍රකෝටියක්ම මතකයන් ඒකින හත් පොලක තියෙනවා. විඥානය කොතනට ගියත් ඒ විශ්වයේ තොරතුරු වලින් එයාගේ තොරතුරු වලින් විඥානයේ තොරතුරු වලින් ඒවා නැවත ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. ඉන්න කවදාකවත් බේරිලා යන්න බෑ. එක අරමුණක ඉඳපු කට්ටියට ඒක මතක් වෙනවා, මතු වෙනවා, අවදි වෙනවා. එක අරමුණක නැත්තම් කවදාකවත් යට මතක් වෙන්නේ නැහැ. ධානයේ වඩලා මතක් කරාම යට මතක් වෙනවා. එහෙම නැතුව මතක් වෙන්නේ නැහැ. එයා මේ භවයේ ටික දන්නවා. මම අර මනුස්සයාට ගැව්වා මේම කළා වැවේ ඔරෝ ඔරෙන් ඇරියා උදේ වෙනකොට ඔක්කොම වතුර ගිහිල්ලා පස්සේ ගිහිල්ලා මාළු ටික ගත්තා. පුළුවන් තරම් මාළුම කෑව දවස් තුනක් පස්සේ මං අසනීප වුණා, ICU ගත වුණා. දොස්තර මහත්තයා තේලන් දීලා මාව ටිකට් කපලා ගාල එළෙව්වා. ගමේ මිනිස්සු දැනගත්තා මාළු අල්ලන්න මමයි මේ කළේ. ගමේ ඉන්න බැරි වුණා. පස්සේ පැවිදි වුණා මම. එයා මේ භවයේ ටික විතරලු දන්නේ. කලින් භව එකක්වත් දන්නේ නැල්ලු. ඇයි මාළු මැරෙන්න මාළු මරන්න මං වතුර ඇලියේ? ඒක එයා හොයන්නේ. ධානයෙන් ගිල බලනකොට මාළු තෝ වැඩේ එයාට කරලාද. ඒ මාළු සංසාරේ මෙයාගේ පවුල් පිටිම විනාශ කරලාලු මිනිස්සු වෙලා. උරු වෙලා. විශාල උරු කණ්ඩායමක් ගමට පැනලා ඒ ගමේ ඉඳලා තියෙන ඒගොල්ලන්ගේ පරම්පරාව. කිරියම්මගෙන් කිරියත්තන් අල්ල ඔක්කොම බැඳලා බැඳලා එහෙම පවුල් 25ක් තියපු ලොකු පරම්පරාව. සම්පූර්ණ වටපිට සේරම මරලා සේරම කොල්ල කාලා ගිහිල්ලා ඒගොල්ලෝ මාළු වෙලා ඉන්නකොට මුන්ව කවදරි මරාගෙන මැරෙනවා. මුන්ගේ මස් සමුවෙන් කනවා කියලා වෛරෙන්න මැරිලා තියෙන්නේ. මෙතන ඉපදුන අර මිනිස්සු ඔහු සෙට් එකම ඒ වගේ මාළු වෙලා. කර්මයේ සැපසුන ඇදියවරව වතුර ටික යවුවා. උදේනකොට මාළු ඔක්කොම දඟලන පොඩි වතුර ප්‍රමාණය. බැස්සා ඔක්කොම දුන්න පාර ඔක්කොම මැරුවා ඔක්කොම කෑවා. අමුයන් අපල කෑවා. හරියට බැදිලත් නැහැ. තෙල් තාත්තේදලා බදිනකම් ඉන්නත් බෑ. අර වෛරය වැඩි නර සංසාරේ. ඉතින් අමුයන් කන්නා. අර කර්මයේ විදිහටම පරිසම් දීලා. එයා දන්නේ මෙතන මාළු මරපු කතාව විතරයි. අරක පිටිපස්සට ගිහින් බලන්න පුළුවන් නම් මේ මාළු මැරුනේ ඇයි කියන කයා දකිනවා. මේක තමයි මිනිසුන්ගේ ජීවිතවල සංසාර භව පැවැත්මේ මතකයන් අවදිවීම, මතකයන් අවදි කරවීම, මතකයන් ගබඩා වීම කියන සමීකරණය විද්‍යාව. දැන් උත්තරේ ලැබුණාද? හොඳයි. ඊළඟ ප්‍රශ්නේ මොකද්ද දන්නේ? උත්තරයක් මේ විදිහට දෙන්න ඕනේ නැහැ. උත්තර දෙන්න නැහැ. ඔක්කොම වඩලා ඉන්නෝනේ. එහෙනම් අපි මෙච්චර කාලේ සාකච්ඡා කරලා තින්නේ මොකද්ද? ඔව්. සම්පූර්ණ සූත්‍රේ බලන්න ඕන නම් පය දෙකක් බලන්න ඕනේ. නැත්තම් පොඩ්ඩක් ඉස්සරහට වේගෙන් කරකනවා. කරකන්න නම් මෙහෙම කරනකොට අරකින් අරන්. එතකොට මොකද්ද කියලා දන්නේ නැහැ. හැබැයි මහා කරුණාව පිළිබඳව මොකද්ද උනන්දු විග්‍රහය කළා. පද දෙකක් ඇහුණානේ. ඒකෙන් අපිට තේරෙන මේක මෛත්‍රිය පිළිබඳ එකක්. දයාව පිළිබඳව මොකද්ද අනුශාසනාව කියලා පොඩ්ඩක් දන්නවා. කරුණ මොකද්ද කියලා දන්නේ. හැබැයි ඒක සම්පූර්ණයෙන් බලන්න ඒ පය දෙක මෙතන ඉන්න ඕනේ. ඒකයි මම කිව්වේ පස්සට බව 25 ගියලා එතන ඉඳලා විශ්වයේ භ්‍රමණ වේගයට සාපේක්ෂව අපේ ප්‍රාණ ශක්තිය කැරකෙන්න ඇරියොත් බව 25ක්ම යනවා මෙතනට එන්න. ඒකයි ඒක අතරවෙනි ධානය කියලා කියන්නේ. අපිට අවශ්‍ය කොටස විතරයි ගන්න. ඔව් ඕනතනකට දැන් මෙතන තොරතුර දෙක ගන්න පුළුවන්. මැද තියෙනවා ලක්ෂ කෝටියක්. ඒක අපට අදාළ නැහැ. මොකද දැන් උන්නත් කෙසල් ගෙඩියක් යන හඬාගෙන ඉන්නේ මේක සාරණන්තර පූජ කරගන්න මොන මොකන්ද මේ මනුස්සයගේ ප්‍රශ්නේ. ටක් ගල ගියත් කෙසල් ගෙඩිය සමවැදුනා කරකලා ගියනවා ඒක කියලා නවතිනවා තමයි. අරක බලන්නේ කරකන්නේ. එතකොට කියලා නවතුනම ඒක තමයි තන බලනකට හරි. මම තපස් රකින්න කාලේ මට දානයක් දී ගන්න බැ හරි දුප්පත් දෙයක්. සංසාර හරි දුප්පත්. එයාට කිසිම වත්කමක් නැහැ. ඉතින් ස්වාමීන් වහන්සේට මොනවාරි දෙන්න ඕනේ කියලා එයා උත්සාහ කරන මොකවත් නැල්ලු. එයාට මතක් වුණාලු මගේ ඒනේ තින එක කෙසල් ගා. මලක් කැවිලා තින ඒ කෙසල් කනක් මම පූජා කරනවා කියලා හිතලා බෑ. කෙසල් කන කැපුවල මෝරලා ඒක පැයිලත් නැහැ. ආන්දුර ලෙඩ වුණා. තාපස ලෙඩ වුණා. මරණාසන්න මොහොත මේක පැයෙන්නේ නැත්නම් එකම එක ගෙඩියක් තුන් කාලක් විතර ඉදිලාද. ඒ ගෙඩිය විතර කඩාගෙන දුවගෙන ගිහලා මේක පූජා කරගන්න යනකොට අනුනාත අපවත් වෙලා.
අර කතේ තියන කම්පණය දරාගෙන ඉන්න බෑ මේක පූජා කරගන්න බැරි වුණා නේ කියලා එතන මේ ආවේග දරාගන්න බැරුව උස්ම යනවා යාළ මැරෙනවා දිව්‍ය ලෝකෙකින් ඉපදෙනවා දානය වෙනුවෙන් යා ප්‍රාණේ ඇතරලා තින්නේ දිව්‍ය ලෝකෙක ඉපද නැවත ඉපදලා එනකොට අර තාපසය තිබිලා මානව සම්පදා වෙලා බුද්ධ සාධනය අර විදියටම අර ඇවිදින් කෙසල් ගෙඩියක් අඩාගෙන ඇවිල්ලා වැදගෙන හඳාගෙන ඉන්නවල ඒක පූජා කරගන්න අර කරුණේ ඒ විදියටම සැකසෙලා